සිද්ධි ගුණවන පෙරහැරක් මුත් සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර දළදා මාලිකා චතුරස්ත්‍රයේ වටා ගමන් කරන පෙරහැර පවත්වනවා. චිරාගත සම්ප්‍රදායන් කුලව පෙරහැර ආරම්භ කිරීමට පෙර අතුව දෙවන්න නිලමෙතුමන් වෙතින් අවසරය ලබා ගැනීම රාජකාරී නිලකරුවන් විසින් ඉටු කරනු ලබනවා. අනතුරුව වැඩ සිටින මාලේ පෙරහැර කරුණුන් වහන්සේ සූදානම් කොට තිබෙන මනාව වස්ත්‍රයෙන් සරසා තිබෙන මංගල හස්තිරාජයා මත තැන්පත් කර පෙරහැර ආරම්භ කිරීමේ කටයුතු සිදු වෙනවා. ඉහළ මාලේ හඳුන් කුඩුමේ සිට පෙරහැර කරුණුන් වහන්සේ වඩම්වාගෙන පැමිණීම සඳහා තේවාභාර නායක හිම්පාණන් වහන්සේ තේවාවේ රාජකාරී කටයුතු වල නිරත වූ සිටින අස්කිරි මහවිහාර මහපිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් පෙරහැර කරුණුන් වහන්සේ මංගල හස්තේ රාජා මත තැන්පත් කිරීම සඳහා පැමිණෙනවා. එදා සිට සම්මතව සිංහල රාජධානි සමයේ දළදා හාමුදුරුවන් විෂයෙහි පවත්වන ලද පූජෝපහාරයන් අතර පෙරහැර මංගල්‍ය සුවිශේෂ එකක් වෙනවා. ප්‍රධාන වාර්ෂික සතර මහා මංගල්‍යයන්ට අමතරව දිනපතා සතිපතා පවත්වන පූජා මංගල්‍යයන් සේම පොසොන් පොහෝ දිනේ පෙරහැර මංගල්‍ය පවත්වා ජීවමාන බුදුන් වහන්සේ ලෙසින් සැලකුම් ලබන වාමශ්‍රී දළදා හාමුදුරුවන් විෂයෙහි බුද්ධ උපහාරයක් ලෙසින් මේ පෙරහැර පවත්වනවා. කසනාදය සමග පෙරහැර විදිසරණ බව නගරවැසියන් දන්නවා. අද දවසේ මේ පුන් පොහෝ දවසේ සෙංකඩගල නුවර මහනුවරට දළදා හාමුදුරුවන් වන්දනාමාන කර ගැනීමට පැමිණෙන ජනතාව සේම නගරවැසියන් මේ වැවුස්මත්තේ සිට හා මග දෙපස සිට මේ පෙරහැර මංගල්‍යයේ සිරිවිස්තුර නර්මන. එදා රාජරාජ මහාමාත්‍යාදීන් මහසංගරුවන සමග එක්ව රටවැසියන් සමග මේ පෙරහැර මංගල්‍යයන් පවත්වා දළදා හාමුදුරුවන් විෂයෙහි උපහාරයන් පවත්වා තිබෙනවා. එදා ඒ උරුම වූ සංස්කෘතිය අද දවසෙත් අපට දක්නට පිළිගන්න. මහින්දාගමනයෙන් මෙරට ථේරවාදී බුදුදහම ස්ථාපිත වුණාසේම එහා බැඳුණු බෞද්ධ සංස්කෘතිය තුළ එදා කෘෂිකාර්මික ජීවන රටාව තුළ දිවි ගෙවූ ජනතාව ඒ බෞද්ධ සංස්කෘතිය තුළ වඩාත් පෝෂණයට ලක්ුණා. ඒ නිසාවෙන් පිරිසුදු ථේරවාදී බුදුදහම තුළ ජීවිතයේ සැබෑ යථාර්ථය සොයන අතරතුර
සංස්කෘතික මේ වශයෙන් වැදගත් වන කාරණාවන් තුල අපේ ජනතාව ගොනු වුණා. විහාර කර්මාන්තයන්, වාරි කර්මාන්තයන්, පෙරහැර මංගල්‍යයන් සහ අනෙකුත් ආගමික කටයුතු සහ වත්පිළිවෙත් ඒ කාල සීමාවන් අනුව බුදුන් වහන්සේ විෂෙහි දළදා හාමුදුරුවන් විෂෙහි පවත්වා තිබෙනවා. මෙය සිංහල බෞද්ධ පෙරහැර. ඒ බව සැන්ටුවන් කරමින් ජාතික දජයත් බෞද්ධ දජත් රැගත් පිරිස පෙරහැරේ මීළඟට ගමන් කරනවා. පොසොන් පොහොදා සන්ධ්‍යාවේ මේ පවත්වන පෙරහැර ගමන් කරන්නේ දළදා මාලිගා චතුරස්‍ර වටා. වැව දෙසින් හමන සිහිල් සුළඟට ලෙල දෙන මේ බෞද්ධ තජ රැගත් පිරිස ක්‍රමයෙන් ඉදිරියට ඇදෙනවා. බෞද්ධ දර්ශනය තුළ ඉගැන්වූ මනා හික්මීම සහ ඒ මතින් ගොඩනැගුණු ධාර්මිෂ්ඨ සමාජය තුළ බෞද්ධ ජනතාව සිය දෛනික වෘත්තීන්හි නියැලෙමින් හැකි සෑම විටකදීම බෞද්ධ සංස්කෘතික උත්සවයන් සඳහා සහභාගී වෙනවා. ෂඩ්වර්ණ බෞද්ධ තජ නැගත් පිරිස සෙමින් සෙමින් පාතබමින් පෙරහැරේ ඉදිරියට ගමන් කරනවා. එදා අනුබුදු මෙහෙදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ සේම සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග ජයස්වි මා බෝසමිදුන් මෙරට වැඩම කරමින් සිටින කාරණාවන් සේම ඒ සමග පැමිණි කුල ශ්‍රේණි වල ශිල්පී සහ ශිල්පීය පරම්පරාවන්ගෙන් මෙරට බෞද්ධ සංස්කෘතිය තුළ නිර්මාණය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දෙනවා. බෞද්ධ දර්ශනය තුළ සැබෑ කීම වූයේ මනා හික්මීමකින් ධාර්මිෂ්ඨව සිත් ජීවිතය ගත කිරීමයි. පෙරහැරේ පෙරමුණේ රාළ පෙරහැර විචිත්‍රවත් කරන ප්‍රධාන අංග අතර මේ පාරම්පරික කලා ශිල්පීන් වැදගත් වෙනවා. මේ හෙවිසි කණ්ඩායම පංචතූරේ නාදයෙන් සිංකරගල නුවර රැව්පිළු රැව් දෙද්දී මේ සන්ධ්‍යාවේ පොසොන් පොහෝදාවේ දළදා හාමුදුරුවන් විශේෂ පොසොන් පෙරහැර පැවැත්වෙන බව එක් සංඥාවක්. ගජනායක නිලමේ මීළඟට පෙරහැරේ
ඉදිරියට ඇදෙමින්. පෙරහැර සඳහා කලා ශිල්පී සිය නර්තන හැකියාවන් විධාරණ අවස්ථාව තමයි අපට දැකගත හැකි වන ප්‍රධාන පෙරහැර මංගල්‍යයක් වන්නේ ඇසළ පෙරහැර මංගල්‍යය වුවත් මේ පොසොන් පෙරහැර වැනි පෙරහැර මංගල්‍ය අවස්ථාවලදී මේ උරට කලා ශිල්පීන් සිය නර්තන ස්වභාව මේ පෙරහැරට එක් කරනවා. නර්තනයේ වාදනය සහ ගායනය තුළින් පෙරහැර විචිත්‍රවත් කරන මේ පාරම්පරික කලා ශිල්පය උඩරටටම ආවේණික එහි ප්‍රවීණ වස්ත්‍රාභරණ සැලසු අලියතු කිහිපදෙනෙක් මේ කෙටි පෙරහැර සඳහා එක් වෙනවා. පන්තේරු නර්තනයත් අද දවසේ මේ පෙරහැරට එක් වෙනවා. උරට නර්තන සම්ප්‍රදායේ විශිෂ්ටතම නර්තන සම්ප්‍රදාය නර්තනාංගයේ උරට වෙසෙන මේ ශිල්පී මේ නර්තන ස්වභාවයන් සමග මේ ඉදිරියට වඩවවාගෙන තමයි පෙරහැර කරුණු වහන්සේ
මරණ මහත්තේ වඩම්වාගෙන පැමිණෙන පෙරකුවේ ගමන් කරන විස් නර්තන සහ මේ අවශේෂ වාද්‍ය භාණ්ඩ පෙරහැර කරුණු මහන්සේ වෙනුවෙන් පවත්වන පූජා නාදය දැලිය තුන් සමග අංගල හස්ත රාජය පෙරහැර කල්ගුණ මහන්සේ මහේශා කෙලෙසි ඉදිරියට වඩම්බාගෙන යන ආකාරය කවිකාර මඩුව ඒ ඔවුනට හිමි රාජකාරි කටයුත්ත නිසි ලෙස අත්දක්වයිට කරනවා මේ වත්මන් පරම්පරාව කවිකාර මඩුව පාරම්පරික ශිල්පී වෙස් නර්තනයේ තවත් අවස්ථාවක් අපට දැක ගන්න පිළිවෙල. පෙරහැර කරුණු මහන්සේ වඩම්වාගෙන අනතුරු අත් දවසේ කාරි පෝරාල රාජකාරී නිලකරුවා පෙරටුව ඉදිරියට ගමන් කරන කාරි පොරා සහ ගම්දාහේ විද්‍යාලවල පෙරහැරින් ගමන් කරන අවස්ථාව. මහින්දාගමනයෙන් පෝෂිත වූ වෙසසූ සංස්කෘතියක් වන අප අත් දවසේ එදා පටන් දළදා හාමුදුරුවන් විශේෂ පවත්වන බුද්ධෝපහාරයන් අඛණ්ඩව පවත්වාගෙන එනවා. මේ දළදා හාමුදුරුවන් විශේෂ දළදා මාලිකාවේ පොසොන් පෙරහැරේ නිමා පොසොන් පොහෝ දින පහන් සිත් පෙරදැරිව සිටින ඔබට උතුම් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය හිමි වේවා. ඔබ සැමට උතුම් දළදා සමිඳු සරණයි.